එහෙම නැත්නම් ක්‍රීඩා පනතේ තී පවතින රෙගුලාසි අනුව තමයි අපි කටයුතු කරලා නිලවරණ කමිටුවේ තීරණ වලට එරෙහිව ඕන කෙනෙකුට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රීඩා ඇමතිතුමාට. ඒ තීරණ වරප්‍රසාදයේ මත තමයි අපි ක්‍රීඩා ඇමතිතුමාට අපි අභියාචනයක් ඉදිරිපත් කරා නියමක කවුද නිලවරණ කමිටුව ගත තීරණ වෙනුයි. එතකොට ඇමතිතුමා විසින් ඒක අභියාචනා කමිටුවකට ඉදිරිපත් කරලා ඒ අභියාචනා කමිටුවෙන් පරීක්ෂණයක් පවත්වලා තමයි අද මේ වෙනකොට මේ තීරණ නැවතවරක් ඇමතිතුමාට දැනුත් දීලා තියෙන්නේ. දැන් ඔය අනුව සභාපති ධුරේ සඳහා කාටද මේ අවස්ථාව තියෙන්නේ ඉල්ලන්න? මේ වෙනකොට අපි කණ්ඩායමක් හැටියට සභාපති ධුරේ තරඟ වැදින්න අපි ඉදිරිපත් කර එක් අපේක්ෂකෙක් පමණයි. ඒ ජයරත්නම් ශ්‍රීරංග මහතා. ඔහු පමණයි අපේ කණ්ඩායම ඉදිරිපත් වුණේ. නමුත් අනිත් කණ්ඩායමෙන් අපේක්ෂකයෝ 5 දෙනෙක් ඉදිරිපත් කරා. එක්කෙනෙක් UL ජස්වර් මහතා, අය වගේම KM සම්පත් පෙරරා මහතා, උපාලි හේවගේ මහතා, ආනෝල් එමානුවෙල් ආනෝල් මහතා සහ ජගත් කුමාර ඩිසිල්වා මහතා. මේ 5 දෙනාගෙන් අද මේ වෙනකොට 3 දෙනෙක් ප්‍රතික්ෂේප වෙලා තිනවා. UL ජස්වර් මහතා, උපාලි හේවගේ මහතා සහ සම්පත් පෙරරා මහතා. ඊට අමතරව විශේෂයෙන් මට කියන්න ඕනේ ඔබ මේ ප්‍රශ්නේ අසු නිසා උපාලි හේවගේ මහතාට අමතරව තවත් හිටියා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති KPP පතිරණ මහතා තෙම කණ්ඩායමෙන් අපක්ෂේක හිටියා උප සභාපති තනතුරට ඒ වගේ උපාලි හේවගේ මහතාත් උප සභාපති සහ සභාපති යන තනතුර වලට ඉල්ලුම් කරලා තිබුණා. නමුත් මේ නිලවරණ කමිටුව ඔවුන් දෙදෙනාම ඔවුන් විසින්ම මේ ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔවුන් වයස අවුරුදු 70කට වැඩි නිසා මේ අවසාන වරට එළි දක්වපු රෙගුලාසි 90 කියලා. නමුත් ඒ රෙගුලාසියෙම තමයි තියෙන යම්කිසි දූෂණ මර්ධන කමිටුවකින් නිර්දේශ කරපු පුද්ගලයෙකුට නැවතවරක් මේ නිලවරණයකට ඉදිරිපත් වන්න බෑ කියලා. අපි දන්නේ නැහැ ඇයි නිලවරණ කමිටුව ඒක දැක්කේ නැත්තේ කියලා. ඒක තමයි තියෙන ප්‍රේලිකාව. ඇයි නිලවරණ කමිටුව හැඳි දෙකකින් බෙදලා තියෙන පුද්ගලයන් වෙනස් කරලා එක කණ්ඩායම 70ට ඉහළයන්ට ඉල්ලන්න බැරි නම් ඒ රෙගුලාසියෙම තමයි තියෙන්නේ දූෂණ මර්ධන කමිටුවකින් නිර්දේශ කරලා තියෙන කෙනෙකුට ඉල්ලන්න බෑ කියලා. නමුත් ඒක වුන් නොසලකා හැරලා මේ අවුරුදු 71 විතරක් සලකලා උපාලි වගේ මාධ්‍යවත් පතිරණ මාධ්‍යවත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක අපි දකින්නේ නිලවරණ කමිටුව යම්කිසි විදියකට පක්ෂග්‍රාහී විදියට වැඩ කරා කියලා. දැන් යනවා සේට සභාපති තරගෙට තරගවදින්නේ කවුද එතකොට? දැන් ඉතුරුලා තියෙන්නේ ශ්‍රීරංග මහතා, ආනෝල් එමානුවෙල් මහතා යාපනය ප්‍රදේශයෙන් සහ ජගත් කුමාර දිසිල්වා මහතා නාවලපිටිය ප්‍රදේශයෙන්. තුන්කොන් සටනක් තමයි අද මේ වෙනකොට තියෙන්නේ. දැන් ඔබ තුමා ඉදන් එතකොට එක්කෙනෙක්ගේ පාර්ශවයෙන් නාම යෝජනා ඉවත් කරගනී කියලාද? ඒක අපිට දැන් අපිට ඇත්තටම කියන්න බෑ. ඒක වුණ අතර යම්කිසි එකඟතාවයක් ඇවිල්ලා යම්කිසි කෙනෙක් ඉල්ලා අස් කරගත්තොත් දෙදෙනෙක් අතර තරඟයක් පවතින්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට 3 දෙනා අතර තරඟයක් පවතින්නත් පුළුවන්. ලේකම් දූරේ සඳහා අපේ කණ්ඩායමෙන් මාතරින් බීවුණු ක්‍රීඩකෙක් ඉන්දික HS ඉන්දික මහතා තරඟ වදිනවා. ඒ වගේම අනිත් පාර්ශවයෙන් ඒ පාර්ශවයෙන් ඉන්නවා ජගත් කුමාර ඉස්සල මහතා, ආනල් එමානුවෙල් මහතා, උපාලි වගේ මහතා සහ ඔබතුමාගේ කණ්ඩායමේ ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. නමුත් අනිත් කණ්ඩායමේ වැඩි තියෙනවා. ඉතින් ඒවුන්ට මං හිතන්නේ ඔවුන් අගමිනිශ්චිතතාවයක පසු වෙන්න ඇති එකක් කාවද තෝරන්නේ කියන එක. එහෙම නැත්නම් මේ ඔක්කොමලව රවට්ටන්න හැමෝටම අවස්ථාව දීලා ඇති. ඒතකොට සභාපති ධුරේට ඔවුන් ප්‍රතික්ෂේප වුණත් ලේකම් ධුරේට ඔවුන් පෙනී සිටිනවා. නැවතත් ඉල්ලාගෙන සිටින්න පුළුවන්. ඒකට අවුරුදු 70 බලපාන්නේ. ඒකට බලපානවා. නමුත් ප්‍රතික්ෂේප කරපුවම කිසිම තනතුරකට ඉල්ලන්න බෑ. අවුරුදු 70 නීතිය බලපානවා නේ හැමතැනම. ඔක්කොටම වැඩිම බලාපොරොත්තු තිබ්බේ ජස්කර් මහත්තයා සහ ශ්‍රීරංග මහත්තයා අතර සටනක් ඇති වෙයි කියලානේ. මේ නිලවරණයේදී තමයි මේ සටන පැත්තකට ගියා ඒකට. අපි ඇත්තටම අපි බලාපොරොත්තුනේ ජස්වර් මහත්තයා ඉදිරියට ඇවිල්ලා තරඟයක් දෙයි කියලා. අපි ඔහු සමග තරඟ කරන්න තමයි අපි සෑම සූදානම්ම කරේ. අපි සෑම දෙයක්ම සැලසුම් කරේ ජස්වර් මහතා සමග තරඟයක් දෙන්න තමයි. අපි දන්නවා අනිත් සියල්ලම නිකන් මේ ඩමි නියෝජිතයන් කියලා. නමුත් ඉතින් අපි ඒ වගේම අපි ජස්වර් මහතා ඉදිරිපත් වීමත් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහු නොසුදුසු නම් නොසුදුසුයි. ඉතින් එයාට කතා කරන්න දෙයක් නැහැ.
Jasur mata wenatan turu kota kisi matan turu kota ilan nabe apa betina niti anu. Mukoda mata mata kewi diata krida sangwar dana wardi welakwi me kame dua wising owa nirdesa karla tinoa Sri Lanka watulo kisi ma krida waka kisi matan turu kota daranda nusutusu putgole kadiata. Ewa kema owunge nirdesa isela madala tepune krida matian se wising na winian kulo kadi tukuran kia. Dede ke ia wasta wema karla tipuna na pangi tana ada ino deme prasni ada api metan kata karan dawa sata wae kutne. Jodana tipe kenek mam mana itu misal yang kisi balapama kemana tahu yang kisi sahayo kia kageng hari aragena oh balai rendi lah hitia udah kelar di tanda pulon desa pal na balapama kita mau gila tapi pas masa paking ait nilai warna kira ait pun ini fatin cuma ini ait itu temen itu ini ait itu dipat tenu kota alu tempat tenu nilai warna kami itu terung gandoni pau gini nilai warna kami itu mau kata kerja di ini emnata nirdesa mau kata lepun lagi lah. Tapi kunci kali ini nih. Nitya adi itu Mei masa tiswaknya ni data pertama sama Sanggam Yakma tamangge mahasabha resim emnata nilai warni pahati itu. Ida passe nilai warni tiar nona. Ida passe nilai warni tiar nih ke balapane apa wiyastava sansodhani at samag. Wiyastha sansodhani dana itu pahati nih regulasi anu perima wasar dega kali ekat. Pautwa kani anna puluwa nila kaalayak hatiyata e anuwa wasara deken dekata pautwa kani anna widiyata ma hitana godak kalata vyavasthawa sansodhane wei dan me kandayama me wasara dekak innawada etukota me patthana kandayama eka apita nithya wasenma me avasthave kiyanna ba eka balapana nithimeya karunu mata tamai ewa hariyata parisilane karala tamai apita ekata uttarayak denna puluwan.